අයිබුවන් මූලික පිරිවෙන් අවසාන විභාගය පහ ශ්‍රේණිය භූගෝල විද්‍යාල 27 අදාළ බුලක්ෂණ සිතියම් අධ්‍යයනය දෙවෙනි කොටස සමග අප සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ 150,000 බුලක්ෂණ සිතියම් අධ්‍යයනයේ පාඩමේ දෙවෙනි කොටස අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සිතියමක මූලිකාංග පිළිබඳව සිතියමක මූලිකාංග කියලා කියන්නේ සිතියමක අනිවාර්යෙන් තිබිය යුතු අංග මොනවාද කියන එක. ඒ අනුව සිතියමක අනිවාර්යෙන් තිබිය යුතු අංග තුනක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එකක් පරිමාණය, ඒ වගේම දිශාව, සූචකය. මෙන්න මේ කියන කරුණු තුන සිතියමක අනිවාර්යෙන් තිබිය යුතු මූලික අංග හැටියට හඳුන්වනවා. ඒ නිසා මේවා සිතියමක මූලිකාංග වශයෙන් හඳුන්වනවා. ඉන් එකින් එක අපි සාකච්ඡා කරාම පරිමාණය කියලා කියන්නේ භූමියේ යම් භූ ලක්ෂණයක සැබෑ පරිමාණය නිරූපණය කිරීම සඳහා සිතියමේ යොදාගෙන ඇති පරිමාණය මෙමගින් අදහස් කරනවා. සැබෑ භූමියේ දැක්වෙන භූ ලක්ෂණවල දිග පල්ලාශ්‍රිත තොරතුරු සිතියම් ගත කළ තොරතුරුවල ශේෂඵල ඇසුරෙන් නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. සිතියමක පරිමාණය ඉදිරිපත් කරන ආකාර හතරක් තියෙනවා. එක, වාචික පරිමාණය. එහිදී වචනයෙන් සෙන්ටිමීටර් දෙකක්, කිලෝමීටර් එකයි, ඒ ආදී වශයෙන් වචනයෙන් ලියලා පරිමාණය ඉදිරිපත් කරනවා. එවගේම දෙක, පරිමාණ භාගය. එහිදී 10,000 එකයි, 50,000 එකයි, ලක්ෂයෙන් එකයි ආදී වශයෙන් භාගයක් හැටියට පරිමාණය ඉදිරිපත් කරනවා. එවගේම පරිමාණ අනුපාතය. මෙහිදී අනුපාතයක් හැටියට තමයි පරිමාණය ඉදිරිපත් කරන්නේ. 1:10,000, 1:50,000, 1:00,000. ඊළඟට රේඛීය පරිමාණය. 1:50,000 භූ ලක්ෂණ සිතියම් වල පරිමාණය ඉදිරිපත් කිරීම සඳහා ඔබට මෙන්න මේ නිරූපණය වන රේඛීය පරිමාණයක් දකින්න ලැබෙනවා. ඔය ආකාරයට සිතියමක පරිමාණ ඉදිරිපත් කරන ක්‍රම හතරක් තියෙනවා. ඒ වගේම පරිමාණය විශාල සහ කුඩා වශයෙන් කොහොමද අපි බලන්නේ කියන එක පිළිබඳව මේ ළඟට සාකච්ඡා කරන්නේ. ඔබට ඔය නිරූපණය වන එකම රූපයක් තියෙන්නේ, එකම සිතියම කොටස් තුනකට තියෙන පරිමාණ තුනකද. එහෙදී 1:00,000, 1:50,000, 1:10,000 ආදී වශයෙන් මේවා නම් කරලා තියෙනවා. 1:10,000 කියලා කියන්නේ සිතියමේ එක් කොටසක් සැබෑ භූමියේ 10,000ක් කියන එක, පරිමාණ එකකෙහි. ඒ අනුව සිතියමේ සෙන්ටිමීටර් එකක් සැබෑ භූමියේ සෙන්ටිමීටර් 10,000. ඒ වගේම සිතියමේ සෙන්ටිමීටර් එකක් සැබෑ භූමියේ සෙන්ටිමීටර් 50,000ක් කියන එක තමයි 1:50,000 කියන පරිමාණයෙන් අර්ථවත් වන්නේ. ඒ වගේම 1:00,000 කියන පරිමාණයෙන් සිතියමේ සෙන්ටිමීටර් එකක්, එහෙම නැත්නම් සිතියේ මොනෑම් හෝ පරිමාණ ඒකකයකින් එකක් සැබෑ භූමියේ ඒ වගේ ලක්ෂයක් කියන එකයි ඉන් අදහස් වන්නේ. ඒ අනුව 1:00,000 කියලා කියන්නේ සිතියමේ, අපි හිතමු සෙන්ටිමීටර් එකක් ඇතුළත, සැබෑ භූමියේ සෙන්ටිමීටර් ලක්ෂයක තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම සිතියමේ 1:50,000 කියලා පරිමාණයට සකස් කරනවා නම් සිතියමේ එක් කොටසක්, ඒ කියන්නේ සෙන්ටිමීටර් එකක් කියමු, එකක් සැබෑ භූමියේ සෙන්ටිමීටර් 50,000ක තොරතුරු එයට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම 1:10,000 කියලා කියන්නේ සිතියමේ සෙන්ටිමීටර් එකකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර් 10,000ක දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙමනම් 1:00,000, 1:50,000, 1:10,000 කියන එකේ අර්ථය ඔබට පැහැදිලි ඇති. ඒ අනුව කල්පනා කරමු 1:10,000යි සිතියමේ සෙන්ටිමීටර් එකක් ඇතුළත, සැබෑ භූමියේ සෙන්ටිමීටර් 10,000ක තොරතුරු ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු සිතියමේ අඟල් එකක් ඇතුළත, සැබෑ භූමියේ අඟල් 10,000ක තොරතුරු ඇතුළත් වෙනවා. එහෙදි සිතියම විශාලව නිරූපණය වෙනවා. ඒ වගේම තමයි 1:50,000ෙදි සිතියමේ සෙන්ටිමීටර් එකකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර් 50,000ක් නිරූපණය වෙනවා. 1:00,000ෙදි සිතියමේ සෙන්ටිමීටර් එකකින්
සැබෑ භූමියේ සෙන්ටිමීටර් ලක්ෂයක් නිරූපණය වෙනවා. ඒ අනුව ඔබට පේනව ඇති මේ සිතියම් කොටසේ තියෙන වැව එකට ලක්ෂය පරිමාණයටත් එකට පනස්දාය පරිමාණයටත් එකට දහදාහය පරිමාණයටත් නිරූපණය වෙනකොට කොහොමද එහි හැඩය වෙනස් වෙන්නේ? කුඩා වෙන්නේ සහ විශාල වන්නේ. එහෙමනම් විශාල පරිමාණයේ හැටියට අපි ගණන්නේ එකට 10000, ඊට වඩා කුඩා වෙන එකට 50000 එනකොට, ඒ වගේම එකට ලක්ෂය කියන්නේ ඊටත් වඩා කුඩාවට තමයි නිරූපණය වන්නේ. එහෙමනම් එයින් පැහැදිලි කරන්නේ සැබෑ භූමියේ සිතියමේ එක කොටසකින් සැබෑ භූමියේ 10000ක්, 50000ක්, ලක්ෂයක් ආදී වශයෙන් නිරූපණය වන ආකාරයන් පිළිබඳව. ඊළඟට අපි කුඩා අභ්‍යාසයකට යොමු වෙනවා. සෙන්ටිමීටර් 10ක තිරස් රේඛාවක් අඳින්න. 10ක් දිග තිරස් රේඛාවක් අඳින්න. එය සෙන්ටිමීටර් දෙක බැගින් කොටස් පහකට බෙදා ගන්නවා. එම රේඛාවේ වම් කෙළවරේ සිට බිඳුම් රේඛාවලට යෙලෙහින් 1.1234 ලෙස අංකනය කර ගන්නවා. රේඛාවේ දෙකලවර සටහන් කර ඇති ඉලක්කම් දෙපස KM කිලෝමීටර යන අකුරු දෙක සටහන් කරනවා. බිඳුවේ සිට වමට ඇති කොටස මිලිමීටර් දෙක බැගින් සමාන කොටස් 10කට බෙදන්න. මෙම අභ්‍යාසයෙන් අපි සකස් කරන්නේ රේඛීය පරිමාණය. එහෙමනම් ඔබ මෙය අභ්‍යාසයක් ඇටියට සිදු කරන්න. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පරිමාණයටම අදාළ තවත් කොටසක් දුර ගණනය කිරීම. සිතියමේ සෙන්ටිමීටර් දෙකකින් භූමියේ කිලෝමීටර් එකක දුරක් පෙන්නුම් කර. ඒ අනුව සිතියමේ සෙන්ටිමීටර් 10ක් දිගට විහිදෙන මාර්ගයක සැබෑ දුර සෙන්ටිමීටර් 10 බෙදීම 2 කිලෝමීටර් 5යි. එහෙමනම් සිතියමේ සෙන්ටිමීටර් 2කින් සැබෑ භූමියේ කිලෝමීටර් 1ක් නිරූපණය වෙනවා. කිලෝමීටර් 7ක් දිග මාර්ගයක් 1.50000 පරිමාණයට අනුව සිතියම් ගත කරන විට මාර්ගයේ දිග කිලෝමීටර් 7 වැඩි කිරීම 2 සෙන්ටිමීටර් 14ක් වෙනවා. එහෙමනම් මෙම කරුණෙන් පැහැදිලි කරන්නේ සිතියමේ සෙන්ටිමීටර් 10ක් දිග පාරක් සැබෑ භූමියේ කොපමණ දුරක්ද කියන එක හොයන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ දෙකෙන් බෙදන්න ඕන. එවිට සැබෑ භූමියේ දුර එනවා. ඒ වගේම සැබෑ භූමියේ කිලෝමීටර් 7ක් දිග මාර්ගයක් 1.50000 පරිමාණයට සිතියම් ගත කරන විට එය අප දෙකෙන් වැඩි කරනවා. එහෙමනම් 7 වැඩි කිරීම 2 සෙන්ටිමීටර් 14ක් හැටියට තමයි අපි සිතියමේක සලකුණු කරන්නේ. ඊළඟට වර්ග ප්‍රමාණය ගණනය කිරීම. 1.50000 පරිමාණයට අනුව සෙන්ටිමීටර් 2ක් දිග සෙන්ටිමීටර් 2ක් පළල සමචතුරස්‍රයක වර්ග ප්‍රමාණය 2 වැඩි කිරීම 2 වර්ග සෙන්ටිමීටර් 4යි. වර්ග සෙන්ටිමීටර් 4කින් නිරූපිත භූමියේ සැබෑ විශාලත්වය වන්නේ කිලෝමීටර් 1ක් දිග කිලෝමීටර් 1ක් පළල වූ භූමි ප්‍රදේශයක්. එහි වර්ග ප්‍රමාණය කිලෝමීටර් 1 වැඩි කිරීම කිලෝමීටර් 1 වර්ග කිලෝමීටර් 1ක් හැටියටයි අපි ගණනය කරන්නේ. ඒ තවදුරටත් පැහැදිලි කරනවා නම් සිතියමේ සෙන්ටිමීටර් 2ක් දිග සෙන්ටිමීටර් 2ක් පළල කොටසක වර්ග ප්‍රමාණය වන්නේ වර්ග සෙන්ටිමීටර් 4යි. එය සැබෑ භූමියට ගත්තොත්ින් කිලෝමීටර් 1ක් දිග කිලෝමීටර් 1ක් පළල ප්‍රදේශයක් වෙනවා. එහෙමනම් ඒ වර්ගඵලය වර්ග කිලෝමීටර් 1ක් හැටියට තමයි අපට ගණනය කරන්න පුළුවන්කම පවතින්නේ. හොඳයි, මීළඟට අපි බලමු තවත් අභ්‍යාසයක්. 1.50000 මෙට්‍රික් සිතියමක මාර්ගයක දිග සෙන්ටිමීටර් 20කි. එහි සැබෑ දුර කොපමණද? මාර්ගයක දුර කිලෝමීටර් 7කි. එය 1.50000 මෙට්‍රික් සිතියමක දුර කොපමණද? 1.50000 මෙට්‍රික් සිතියමක කුඹුරු යායක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 8කි. එහි සැබෑ භූමියේ වර්ග ප්‍රමාණය කොපමණද? කුඹුරු යායක වර්ගඵලය
වර්ග කිලෝමීටර් 8කි. එය 1ට 50,000 පරිමාණයට සිතියම් ගත කරන විට එහි වර්ගඵලය කොපමණද? ඊළඟට අපි අවධානය යොමු කරන්නේ සිතියමක ඊළඟට තිබිය යුතු ප්‍රධාන මූලිකාංගයක් වන්නේ දිශාව. දිශාවෙන් තමයි සිතියමක් නිවැරදිව අපි කියවන්න උපකාරී වෙන්නේ. හරියට දිශාවක් තියෙන්න ඕන, දිශාව අඳුරගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් සිතියමක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සිතියමක ප්‍රධානම මූලිකාංගයක් තමයි දිශාව. සිතියම්ගත ප්‍රදේශයේ පිහිටීම හා ව්‍යාප්තිය නිවැරදිව හඳුනා ගැනීම සඳහා දිශාව වැදගත් වෙනවා. අපට සිතියමක දෙන දෙයක්, ඒ වගේම කිසියම් භූලක්ෂණයක්, ඕනෑම දෙයක් සිතියමේ අපි සාකච්ඡා කරනකොට දිශාවට අනුවයි සාකච්ඡා කරන්නේ. සිතියමක දිශාව ඔබට මේ පේන ඊතලයකින් නිරූපණය වෙනවා. එන් අකුර හෝ සිංහලෙන් අපි ඌ අකුර, ඌ අක්ෂරය යොදලා එය නිරූපණය කරනවා. 1ට 50,000 භූලක්ෂණ සිතියම්වල දිශාව දක්වන වෙනත් රූප රාමුවක් තියෙනවා. මේ ඔබ දකින්නේය. මෙහි තේරුම අපි බලමු. GN කියන්නේ grid north, ඒ කියන්නේ ජාල උතුර. ජාල උතුර කියලා හඳුන්වන්නේ සිතියමක් සකස් කරනකොට කොටු දෙලක් අඳිනවා. ඒ කොටු දෙලේ උතුර තමයි ජාල උතුර හැටියට අපි සලකන්නේ. ඒ වගේම TN ලෙස true north, සැබෑ උතුර. සැබෑ උතුර ලෙස හඳුන්වන්නේ පෘථිවි ආදර්ශ ගෝලයේ උත්තර ධ්‍රැවය පිහිටලා තියෙන උතුර. එය අංශක 23.5ක් ඇලව තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් true north, සැබෑ උතුර, GN ජාල උතුරට වඩා ඇලව තමයි පිහිටන්නේ. ඊළඟට MN කියන්නේ magnetic north, චුම්බක උතුර. චුම්බක උතුර කියලා කියන්නේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය පදනම් කරගෙන උතුරු ගණනය කිරීම. මාලිමාවේ උතුරු දිශාව පෙන්වන්නේ මෙන්න මේ චුම්බක උතුර. ඒ වගේම සිතියම්වලදී සිතියම්වල දිශාව කියන මූලිකාංගයේදී අපි ඊළඟට දැනගත යුතුයි මායිම් කියන්නේ මොනවද කියලා. සිතියමක ප්‍රධාන මායිම් හතරක් තියෙනවා. උතුරු මායිම, නැගෙනහිර මායිම, දකුණු මායිම, බටහිර මායිම. එහෙමනම් සිතියමක අපට මායිම් හතරක් හඳුනා ගන්න පුළුවන්. දිශාව යටතේ අපි ඊළඟට සාකච්ඡා කරන්නේ කෙළවර මොනවාද කියන එක පිළිබඳව. දිශාව යටතේ කෙළවරවල් හතරක් අපට හඳුනා ගන්න පුළුවන්. ඊසාන දිග කෙළවර, ගිනිකොන දිග කෙළවර, නීරු දිග කෙළවර, වයඹ දිග කෙළවර වශයෙන්. ඒ වගේම සිතියමක ප්‍රධාන අර්ධ හතරක් අපට දකින්න ලැබෙනවා. උතුරු අර්ධය, දකුණු අර්ධය. අර්ධයකින් කියවෙන්නේ සිතියම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියන එක සමාන කොටස්. ඒ අනුව අපට නැගෙනහිර බටහිරට රේඛාවක් ඇඳලා සිතියම කොටස් දෙකකට බෙදුවොතින් ඒ අපට හඳුන්වන්න පුළුවන් උතුරු අර්ධය, දකුණු අර්ධය කියලා. ඒ වගේම සිතියමක් උතුරේ සිට දකුණට රේඛාවකින් බෙදුවොතින් එහි ප්‍රධාන අර්ධ දෙකක් හඳුනා ගන්න පුළුවන්. බටහිර අර්ධය, නැගෙනහිර අර්ධය වශයෙන්. ඒ වගේම ඊටමත් වැදගත් වෙනවා කාර්තු කියන්නේත් මොනවද කියලා දැන ගැනීම. සිතියමක ප්‍රධාන කාර්තු හතරක් අපට හඳුනා ගන්න පුළුවන්. වයඹ කාර්තුව, ඊසාන දිග කාර්තුව, නිරිත දිග කාර්තුව, ගිනිකොන දිග කාර්තු වශයෙන්. සිතියමක අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ප්‍රධාන මූලිකාංගයක් වන දිශාව ගැන. එහිදී අපි දිශාවන් පිළිබඳ අධ්‍යයනය කරනකොට, ඉගෙන ගන්නකොට අනිවාර්යයෙන් දැනගත යුතු කරුණු හතරක් සාකච්ඡා කරා. එකක්, අපට ප්‍රධාන වශයෙන් සිතියම කඳුර ගන්න පුළුවන් මායිම් හතරක්, ඒ වගේම කෙළවර හතරක්, ඒ වගේම අර්ධ හතරක්, කාර්තු හතරක්. මෙම දිශාවට අදාළ මේ කරුණු ඉතාමත් වැදගත් වෙනවා.
අපි නැවතත් අභ්‍යාසයක් බලමු. සෙන්ටිමීටර් 10ක් දිග, 6ක් පළල චතුරස්‍රයක් අඳින්න. එහි උතුරු දිසාව දක්වන්න. එහි 1:50,000 වූ පරිමාණය අනුපාතයක් ලෙස හා රේඛීය පරිමාණය ලෙස දක්වන්න. සිතියම් ප්‍රදේශයේ වර්ගඵලය සෙන්ටිමීටර් වලින් හා කිලෝමීටර් වලින් ගණනය කරන්න. සිතියම් ප්‍රදේශයේ සමාන කොටස් 4කට බෙදන්න. එහි වයඹ කෙළවර, ඊසාන කෙළවර, ගිනිකොන කෙළවර, නිරිත කෙළවර ලකුණු කරන්න. එවැගේම උතුරු මායිම, දකුණු මායිම, නැගෙනහිර මායිම, බටහිර මායිම ලකුණු කරන්න. උතුරු වර්ධය, දකුණු වර්ධය, නැගෙනහිර අර්ධය, බටහිර අර්ධය ලකුණු කරන්න. උතුරු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය, බටහිර මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය ලකුණු කරන්න. සිතියම් ප්‍රදේශයේ මධ්‍ය ලක්ෂ්‍ය ලකුණු කරන්න. ඊසාන කෙළවරේ සිට කිලෝමීටර් 1ක් දකුණින් නැගෙනහිර මායිමේ පිහිටි ස්ථානය ලකුණු කරන්න. නිරිත කෙළවරේ සිට කිලෝමීටර් 2ක් නැගෙනහිරින් දකුණු මායිමේ පිහිටි ස්ථානය ලකුණු කරන්න. මේ අභ්‍යාසය කිරීමෙන් ඔබට දිසාවන් පිළිබඳව ගැටළු ඇතනම් එය निराකරණය වේවි. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ සිතියමක ප්‍රධාන මූලිකාංගයක් වන සිතියම් සූචකය පිළිබඳව. සූචකය කියලා කියන්නේ සිතියමක තොරතුරු ඇතුළත් කරන්නේ රේඛා, වර්ණ, සංකේත, සංඛ්‍යා සහ අක්ෂර මගින්. මේවා මගින් අදහස් වන තොරතුරු විස්තර කර දක්වන්නේ සිතියමක සූචකය මගින්. මේ සිතියමේ යතුරු නමිනුත් හඳුන්වනවා. විවිධ සිතියම් වලදී විවිධ සූචකයන් භාවිතා කරනවා. හොඳයි, අපි බලමු මේ සිතියමේ භාවිතා කරපු සූචකය. එහෙම නැත්නම් යතුරු කුමක්ද කියලා ඔබට මේ කළු පාට කොටුව තුළ දැర్శණය වෙනවා. වර්ණ මගින්, වර්ණ සංකලනයකින් හදපු සූචකයක් තමයි මේ සිතියමේ දක්නට ලැබෙන්නේ. එවැගේම මේ සිතියමේ සූචකය ඔබට ඔය කළු පාට කොටුව තුළ දැర్శණය වෙනවා ඇති. එය සංකේත මගින් සකස් කරපු සූචකයක්. ඒ වගේම වර්ණත් එහි දක්නට ලැබෙනවා. ඒ වගේම මෙම සිතියම මාර්ග සිතියමක්. මෙහිත් මේ කළු පාට කොටුවෙන් නිරූපණය වන්නේ සිතියමේ සූචකය. එය සකස් කරපු ආකාරය ඔබට පේනවා ඇති. එහෙමනම් විවිධ සිතියම් වල විවිධ සූචකයන් අපට දකින්න ලැබෙනවා. ඒ අනුව 1:50,000 බූලක්ෂණ සිතියම් වල ප්‍රධාන ශීර්ෂ 8ක් යටතේ සූචකය සකස් කරලා තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. මායිම් වර්ග, සංචාරක තොරතුරු, මන්මාවත් හායි ආශ්‍රිත ලක්ෂණ, ජලවහනය, දුම්රිය මාර්ග හා ඒ ආශ්‍රිත ලක්ෂණ, භූවිෂමතාවය, වෘක්ෂලතා, වෙනත් ලක්ෂණ කියලා ප්‍රධාන ශීර්ෂ 8ක් යටතේ 1:50,000 මෙට්‍රික් සිතියම් වල සූචකය සකස් කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ 1:50,000 බූලක්ෂණ සිතියම් සූචකය. මෙම සූචකය මගින් තමයි මෙට්‍රික් සිතියමක්, එහෙම නැත්නම් 1:50,000 සිතියමක් අපට අධ්‍යයනය කරන්න පුළුවන්කම පවතින්නේ. ඒ වගේම ඒ සිතියමකින් නිරූපණය කරපු දේවල් අපට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ සිතියම් සූචකය මගින්. මේ සූචකය අනිවාර්යෙන් අපි අධ්‍යයනය කරලා එය මතක තබා ගත යුතු වෙනවා. ඒ තුලින් තමයි අපට සිතියමක් දැක්කම සිතියම අධ්‍යයනය කරන්න කියවන්න හැකියාව පවතින්නේ. එහෙමනම් මෙම පාඩමේදී අපි සාකච්ඡා කරා සිතියමක මූලිකාංග කියන කොටස. ඒ යටතේ සිතියමක තිබිය යුතු ප්‍රධාන මූලිකාංග තුනක් පිළිබඳව සාකච්ඡා කරා. එකක් පරිමාණය, ඒ වගේම දිසාව සූචකය. පරිමාණය කියලා අපි බොහොම කෙටියෙන් නිර්වචනය කරා සිතියමේ යම් ඒකකයකින් සැබෑ භූමියේ නිරූපණය වන ඒකක ප්‍රමාණය කොපමණද කියලා නිදසුණක් හැටියටින්. සිතියමේ සෙන්ටිමීටර් 1කින් සැබෑ භූමියේ සෙන්ටිමීටර්
කොපමණ ප්‍රමාණයක් නිරූපණය වෙනවාද කියන එක තමයි මේ සිතියමක පරිමාණය තුලින් ඔබට අදහස් කරන්නේ. ඒ වගේම පරිමාණයෙන් සිතියමක හා සැබෑ භූමියේ තියෙන වෙනස අපි හිතමු භූ රූපයක භූ ලක්ෂණයක කන්දක ගඟක පාරක මේ ආදී වශයෙන් ඕනෑම ලක්ෂණයක සැබෑ පරිමාණය පිළිබඳව අපට අවබෝධයක් ලැබෙන්නේ වගා කටයුත්තක කොපමණ විශාල කුමුරුයායක්ද කොපමණ දිග මාර්ගයක්ද කොපමණ උස කන්දක්ද මේ ආදී වශයෙන් සෑම දෙයක්ම අපට සැබෑ භූමියේ තියෙන දේවල් අවබෝධ කරගන්න පුළුවන්කම පවතින්නේ සිතියමක පරිමාණය තුලින් ඊළඟට අපි සාකච්ඡා කරා දිසාව සිතියමක් නිවරදිව අධ්‍යයනය කිරීමට කියවීමට දිසාව ඉතාම වැදගත් වෙනවා දිසාව මගින් යම්කිසි භූ ලක්ෂණයක යම්කිසි ස්ථානයක පිහිටීම නිවරදිව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා එහෙමනම් සිතියමක ඉතාමත්ම වැදගත් කරුණක් තමයි දිසාව අපි සිතියමක් අධ්‍යයනය කරනකොට නිවැරදි දිසාවට අනුව ඒ අධ්‍යයනය කළ යුතුයි එහෙම නොවුනොත් ඒ සිතියමේ අපි දකින තොරතුරු එවැගේම ඒ සිතියමෙන් ඉදිරිපත් කරන තොරතුරු වැරදි දේවල් වෙන්න පුළුවන් එවැගේම අපි අදහස් කරන දේවල් වැරදි දෙයක් වෙන්න පුළුවන් අපි අවබෝධ කරගන්නපු දේවල් වැරදි දෙයක් වෙන්න පුළුවන් එහෙමනම් නිවැරදිව සිතියමක් අධ්‍යයනය කිරීමේදී දිසාව පිළිබඳ අනිවාර්යයෙන්ම අපි දැනුවත් විය යුතුයි නිවැරදි දිසාවට සිතියම සකස් කරගෙනයි අපි සිතියමක් අධ්‍යයනය කරන්න ඕන. ඊළඟට අපි සාකච්ඡා කරා සිතියම් සූචකය. එහෙම නැත්නම් සිතියමේ යතුර. සිතියමේ යතුරෙන් නිරූපණය වන්නේ සිතියම සකස් කිරීමේදී යොදාගනිපු සම්මත සංකේත, වර්ණ, අක්ෂර, නොඑක් ආකාරයේ අකුරු ඒ හැඩතලයන් දක්වන්නේ සිතියම් සූචකය තුල. එහෙමනම් මෙන්න මේ ආකාරයට සිතියමක තිබිය යුතු මූලිකාංග පිළිබඳව අපි මෙම පාඩමේදී අවධානය යොමු කරා. ඒ පිළිබඳව අභ්‍යාස අපි කීපයක් සාකච්ඡා කරා. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පහ ශ්‍රේණිය භූගෝල විද්‍යාව විෂයයේ භූලක්ෂණ සිතියම් අධ්‍යයනය කියන පාඩමේ දෙවෙනි කොටස සමග ඔබ සම්බන්ධ වෙන්නට යෙදුනේ. මෙම පාඩමට අදාළ තවත් කොටසකින් අප හමුවනතුරු ඔබගෙන් සමුගන්නවා සියුදනාටම තුරුණුවන් සරණයි